හොඳයි. මම මේ ක්ලෝස් ටැග් එක ගාවින් එන්ටර් එකක් දීලා 38 වෙනි පේළියට එනවා. දැන් තමයි අපි වගුව කෝඩ් කරන්න පටන් ගන්නෙ. වගුවත් ඇතුළත් කරන්න අපි යොදා ගන්නෙ ටේබල් ටැග් එක. මම දැන් මේ ටැග් එකේ වෙනස් කිරීම කරන්නේ නැහැ. මොකද අපි කලින් CSS කොටසේ ටේබල් එකට අදාළ ෆෝමැටින්ග්ස් හදාගත්ත නිසා. හරි. අපි මේ 38 වෙනි පේළියෙන් ටේබල් ඕපන් කරනවා. HTML වලදී අපි වගුවක් නිර්මාණය කරන්නේ පේළි ආකාරයට නිසා මම 39 වෙනි පේළියේ tr tag ඕපන් කරනවා. මේ ටැග් එකෙන් අපි ටේබල් රෝ වගුවක පේළියක් නිරූපණය කරනවා. අපි මේ tr tag දෙක මැදින් මම enter කරලා tr close tag එක 40 වෙනි පේළියට ගන්නවා. දැන් නැවතත් 39 වෙනි පේළියේ තියෙන tr open tag ගාවට ගිහින් enter කරලා 40 වෙනි පේළියේ th tag එකක් open කරනවා. th tag එකෙන් තමයි මේ වගුවේ මාතෘකාව තියෙන පේළිය දක්වන්නේ. th වචනේ ගාවින් මම call span equals double quotation 5 කියලා type කරලා call span equals double quotation 5 කියන්නේ මේ වගුවේ තියෙන කොලම් එකේම නැත්නම් තීරු පහක් merge කරලා ඒ කියන්නේ එකට සම්බන්ධ කරලා තමයි මේ මාතෘකාව හදලා තියෙන්නේ කියන එක. දැන් මේ th open tag එකයි th close tag එකයි මැද මම මාතෘකාව pet details කියලා type කරනවා. අපි දැන් මාතෘකාව add කරලා ඉවරයි. 41 වෙනි පේළියේ තියෙන tr close tag එකක් මේ පේළියේ අවසන් බව පෙන්වනවා. දැන් වගුවේ ඊළඟ පේළිය නිර්මාණය කරගන්න අවශ්‍ය නිසා tr close tag ළඟින් enter කරලා 42 වෙනි පේළියට එනවා. දැන් මේ පේළියේ tr tag එකක් open කරනවා. දැන් මේ tr tag දෙක මැදින් මම enter කරලා tr close tag එක 43 වෙනි පේළියට ගන්නවා. දැන් නැවතත් 42 වෙනි පේළියේ තියෙන tr open tag ගාවට ගිහින් enter කරලා 43 වෙනි පේළියේ td tag එකක් open කරනවා. td tag එක table data එහෙමත් නැත්නම් වගුවේ දත්ත නිරූපණයට යොදා ගන්නවා. දැන් td open tag එකයි td close tag එකයි මැද මම pet name කියලා type කරනවා. td close tag ළඟින් enter කරලා මම 44 වෙනි පේළියේ තවත් td tag එකක් open කරලා මෙතනට Apache කියන table data එක add කරනවා. දැන් නැවතත් මේ td close tag ළඟින් enter කරලා මම 45 වෙනි පේළියෙත් තවත් td tag එකක් open කරලා volley කියන data එක add කරනවා. 46 වෙනි පේළියෙන් මේ විදිහට td tag එක ඇතුලේ mini කියන data එක add කරනවා. දැන් td close tag ළඟින් enter කරලා මම 47 වෙනි පේළියේ තියෙන td tag එක open කරලා max කියන data එක add කරනවා. දැන් අපි මේ පේළියට අදාළ දත්ත ඇතුළත් කරගෙන ඉවරයි. 48 වෙනි පේළියේ තියෙන tr close tag ගාවින් enter කරලා 49 වෙනි පේළියේ අලුත් tr tag එකක් open කරනවා. දැන් මේ tr tag දෙක මැදින් මම enter කරලා tr close tag එක 50 වෙනි පේළියට ගන්නවා. දැන් නැවතත් 49 වෙනි පේළියේ තියෙන tr open tag ගාවට ගිහින් enter කරලා 50 වෙනි පේළියේ td tag එකක් open කරනවා. මේ tags මැද්දේ මම breed කියලා දත්තයක් ඇතුළත් කරනවා. td close tag ළඟින් enter කරලා මම 51 වෙනි පේළියේ තවත් td tag එකක් open කරලා මෙතනට persian කියන table data එක add කරනවා. දැන් නැවතත් මේ td close tag ළඟින් enter කරලා මම 52 වෙනි පේළියේ තවත් td tag එකක් open කරලා turkish angora කියන data එක add කරනවා. 53 වෙනි පේළියෙත් මේ විදිහටම td tag ඇතුලේ main coon කියන data එක add කරගන්නවා. දැන් td close tag ළඟින් enter කරලා මම 54 වෙනි පේළියට තවත් td tag එකක් open කරලා spotted cat කියන data එක add කරනවා. 55 වෙනි පේළියේ තියෙන tr close tag එකෙන් මේ පේළියට අදාළ දත්ත ඇතුළත් කරගෙන අවසන්.